Good morning and welcome back to my channel. ආදරේ සතට පෙරණු සුබ දවසක් වෙන්න කියලා මම හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ බ්ලොග් එක ගේන දවසට කලින් දවසේ වෙනකොට මගේ subscribersලා 20,000 සම්පූර්ණ වුණා. ගොඩාක්ම ස්තුතියි මගේ වට එකතු වෙන ආදරණීය ඔයාලා හැමෝටම. සතිය දවස් පහ කියලා කියන්නේ මං ආසම කරන දවස් පහ. සමහර අය නම් කියාවේ උදේ පාන්දර නැගිටින එක මොන කරදරයක්ද කියලා. ඒ වුණාට මං ආසාවෙන් කරන වැඩක් තමයි ධෝනිව නර්සරි යවන්න ඕන නිසා උදේ පාන්දරම නැගිටලා මගේ දවස පටන් ගන්න. ඊ රෑටත් අපි බත් කාපු හින්දා හස්බන්ඩුයි මමයි කතා වුණා අද උදේට රොටි කනවා කියලා. ඉතින් දවල්ටත් එක්කම මම මාළු කරේ එකක් හැදුවා. උදේට රොටි කන්න පුළුවන් මාළුත් එක්ක. හස්බන්ඩ්ගේ ටී එක හදනකොට මට ආව පුංචි ආසාවක්. ඒ තමයි ටිකක් වැඩිපුර කහට දාලා රසවට කිරිතේ එකක් හදලා ක්‍රීම් කැකර් බිස්කට් එක තුනක් කන ගමන් ඒ කිරිතේකේ රස බලන්න. ගැහැණිය බිරිඳක් මවක් වුණාට පස්සේ ඔයා ගොඩාක් ආස වෙන්න ඕන ඔයාගේ සැමියා වෙනුවෙන් දරුවෝ වෙනුවෙන් කරන්න තියෙන යුතුකම් වගකීම් කොටස හරි වෙලාවටම ඉටු කරන්න. එතකොට ඔයාගේ පවුල ඇතුලේ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම කිසිම ගැටුමක් ඇති වෙන්නෙත් නැහැ. ඔයාගේ සැමියා ගෙදර ඉඳන් නම් රස්සාවට යන්නේ එයා වැඩිපුර කාලයක් ගෙදර ගත කරන කෙනෙක් නම්. ඔයත් එක්කම යාට ඉන්න කාලය තියෙනවා නම් ඇත්තටම එයා වෙනුවෙන් ඔයාගෙන් වෙන්න ඕන යුතුකම් වගකීම් ටික නොපිරිහෙලා ඉටු කරන්න. ඒ වගේම තමයි දරුවෝ තාම ඔයත් එක්ක නම් ජීවත් වෙන්නේ. ඒ කියන්නේ දරුවෝ ගොඩක් පුංචි නම් එයාලා වෙනුවෙනුත් ඔයාගෙන් වෙන්න ඕන යුතුකම් කොටසක් තියෙනවා. ඒ දේවල් හරියට අවබෝධ කරගෙන ඔයා ඒ දේවල් කලට වෙලාවට ඉටු කරන්න. ඔයාගෙන් වෙන්න තියෙන යුතුකම් වගකීම් හරියටම වෙනවනම් සමාජයට ඕන විදිහට ජීවත් වෙන්න ඕන කෙනෙක් නෙමෙයි ඔයා. මගේ වීඩියෝස් බලන කිහිප දෙනෙක්ම මට පහුගිය දවස්වල කතා කරා. ඉතින් ඒ කතා කරපු හැමෝම ඇත්තටම එක එක මානසික පීඩාවන් වලින් තමයි ඉන්නේ. මං YouTube channel එක පටන් අරන් ටික කාලයක් යනකොට තමයි තේරුම් ගත්තේ අපි හිතනවට වඩා මිනිස්සු ප්‍රශ්නත් එක්ක ජීවත් වෙනවා කියලා. ප්‍රශ්න තියෙනවා කියලා මිනිස්සුන්ට. මොකද ඒ දාන කමෙන්ට්ස් එක්ක ඒ වගේම මට මැසේජස් ගොඩාක් ඇවිත් තියෙනවා Facebook එක හරහා. දැන් මගේ නම්බර් එක දන්න නිසා ගොඩාක් දෙනෙක් මට කතා කරලා මේ ප්‍රශ්න ගැන කියලා තියෙනවා. ඉතින් මට පුළුවන් විදිහට මං ඒ අයට උපදෙස් දීලා තියෙනවා, උදව් කරලා තියෙනවා. මං හිතනවා ඒක මම කරගත්ත ලොකු පිනක් කියලා. මොකද සමාජීය වශයෙන් මිනිස්සු එක එක ප්‍රශ්නත් එක්ක පීඩා විඳිනවා. මම තේරුම් ගත දෙයක් තමයි දෙමව්පියොත් එක්ක හැදිලා වැඩිලා පිටතැනකට ගිහින් තමන්ගෙම කියලා පවුලක් ගොඩනගා ගන්නකොට සමහර අයට ටිකක් ඉවසීම අඩු වෙනවා. ඒ වගේම දරා ගැනීම ටිකක් අඩු වෙනවා. එකිනෙකා අතර තියෙන අන්‍යෝන්‍ය අවබෝධය ඇති වෙන්නේ නැහැ. එයාලා තමන්ගෙම මතයේ ඉඳගෙන තමන්ගෙම තීරණවල ඉඳගෙන තමයි අනිත් අයත් එක්ක ගනුදෙනු කරන්න යන්නේ. එතකොට ඇත්තටම අනවශ්‍ය විදිහට ප්‍රශ්න ගැටුම් ඇති වෙනවා. මොකද කරන්නේ? චිත්‍රයක් ඇඳද? බෝලන්න පුතා. මේ මල්ල
මම දකින විදිහට විවාහයෙන් පස්සේ හැම ගැහැණියක්ම සාර්ථක ගැහැණියක් බවට පත්වෙන්නේ එයාගේ පවුල් ජීවිතය හරි විදිහට ගොඩනගාගෙන ජීවත් වුණොත් විතරයි. අපි හිතන පතන විදිහට හැමෝම කැමති වෙන්නේ නැති වෙන්න පුළුවන්. අපේ තීරණවලට හැමෝම එකඟ වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අපි දැනගන්න ඕන මිනිස්සු ආශ්‍රය කරනකොට පවුලේ අය වුණත් ආශ්‍රය කරද්දී එයාලගේ ඒ ඒ මතවලදී නැතිනම් ඒ ඒ අය හිතන විදිහ අනුව අපි ඒ වෙලාවට හැසිරෙන්න. අපි අපේ තීරණ අපේ මතම විතරක් එළියට දාන්න ගත්තොත් එතනදී අන් අයත් එක්ක ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඉතින් පුළුවන් තරම් ඔයත් එක්ක ජීවත් වෙන අයගේ තීරණ මතවලට පොඩි හරි ගරුත්වයක් දෙන්න ඒ අවස්ථාවේ හැටියට. මම කියන පුද්ගලයා ගත්තොත් මගේ ජීවිතයේත් අත්දැකීම් තියෙනවා අනවශ්‍ය විදිහට මිනිස් ඇසුරු කරන්න ගිහින් අනවශ්‍ය විදිහට ප්‍රශ්නවල පැටලිච්ච. ඉතින් දැන් මම බොහෝම ප්‍රවේශමෙන් ඇසුරු කරන කාව වුණත් ඇසුරු කරන්න පුරුදු වෙලා තියෙනවා. ඕනෙම කෙනෙකු කාලයක් ආශ්‍රය කරනකොට තේරෙනවනේ ඒ කෙනාගේ ගති පැවතුම්, ඒ කෙනා හිතන පතන විදිහ, කතා කරන විදිහ, ඒ කෙනාගේ හිතේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් එතකොට අපිට හිතෙනවා මේ කෙනාව අපේ ඇසුරට ඒ තරම්ම ගැළපෙන්නේ නැහැ කියලා. අන්න ඒ වෙලාවට අපිට අයිතියක් තියෙනවා ඒ කෙනත් එක්ක තියෙන ගනුදෙනු අවම කරලා දාන්න. උදේවරුවේ කරන්න තියෙන වැඩ ටිකක් ඉවර කරලා පොඩි වොෂ් එකකුත් දාගෙන මේ වෙලාව තමයි මං වෙනුවෙන් මටම කියලා හදාගත්ත වෙලාව. ඇත්තටම ගැහැණියක් වුණාම වැරහැලි ඇඳගෙන ඉන්න හොඳ නැහැ ගෙදරට. පුළුවන් තරම් ඔයාට අඳින සුදුසු තත්ත්වයේ ඇඳුමක් ඇඳගන්න. හොඳ වොෂ් එකක් දාගන්න. නාන්න නැතිනම් ඇඟ සෝද ගන්න. රෑ ඇඳන් හිටපු ඇඳුම දවල් වෙනකන් ඇඳගෙන ඉන්නත් එපා. හොඳට ලස්සනට ඔළුව පීරගෙන ඔයා පුංචි මේකප් එකක් උනත් දාගන්න. ඒක ඇත්තටම ඔයාගේ වැඩක් මිසක ඒක බලන කෙනාගේ දෙයක් නෙමෙයිනේ. බලන කෙනා කොහොම හිතුවත් කොහොම දැක්කත් ඔයාගේ ආසාවන් ඔයා ඒ වෙලාවට ඉෂ්ට කරගන්න. එයා පිරිසිතුවට පිළිවෙලට ලස්සනට ජීවත් වෙනවා කියලා කියන්නේ ඇත්තටම ඔයා ඔයාගේ ජීවිතේ සතුටින් ගත කරන කෙනෙක් වෙන්න ඕන. ඉතින් ඔයා ආසයි නම් මොනවා හරි දෙයකට ඒක ඔයාගේ ජීවිතය වෙනුවෙන් ඔයා කොහොම හරි කරගන්න, ඉෂ්ට කරගන්න. ඒක තමයි ඔයා ලබන ලොකුම සතුට. ඕනිම කෙනෙකුට ඕනිම වෙලාවක ප්‍රශ්න ජීවිතයට එන්න පුළුවන්. අද නැති වුණත් හෙට එන්න පුළුවන්. අද තිබිලා හෙට ඒ ප්‍රශ්න විසඳෙන්න පුළුවන්. හැබැයි ඔයා ඔයා ගැනම අවබෝධයෙන් ජීවත් වෙන කෙනෙක් නම් එන ඕනිම ප්‍රශ්නයකට විසඳුම්
ඔයා තුළින්ම ඔයාට නිර්මාණය කරගන්න පුළුවන් වෙනවා. මං උදේ දවල්ටත් එක්ක මාළු හදාගත්ත නිසා දැන් මම මේ හදන්නේ අල කරි එකක් හදලා කතුරු මුරුංග කොළ මැල්ලුමක් හදාගෙන උදේ හස්බන්ඩ් අපේ දඹල වැලෙන් කඩපු දඹල පොට්ටක් තිබුණා. මම පරිප්පු ටිකක් හදාගත්තා. ඒකටම දඹල ටිකත් කලවම් කරගන්න. මොකද දඹල පොට්ටයි තිබුණේ. හැබැයි මට හිතුණා පරිප්පු ටිකක් වැඩි වුණාද කියලා. මේ දවස්වල මම බැදුම් මෙහෙම හදන එක නතර කරලා තියෙන්නේ. තෙල් කෑමත් එහෙමයි. මොකද මම ගිය සතියේ බඩ විරේක කරා. ඉතින් සතියක් දෙකක් යනකම් මං තෙල් කෑම කන්නේ නෑ කියලා හිතාගත්තා. විශේෂයෙන්ම බැදුම් වගේ දේවල්. ගෙදර කෑම හදන්නේ ඔයා නම් ඔන්න ඔයාට තියෙන ලොකුම වගකීම තමයි ඔයාගේ ශරීර සෞඛ්‍ය ගැන වගේම ගෙදර අයගේ ශරීර සෞඛ්‍ය ගැනත් හිතලා කෑම බීම රටාවල් හදාගන්න එක. Superman. එයා කොළ කනවද? ආ සුදු වෙලා ටිකක් මල්ලිනේ. ඔයා කොළ කනවා. එහෙම එක්සයිස් කරන්න කතු. කොහෙද තියන්නේ ඒවා? එන මාමට කියමු ගේන්න කියලා. ධෝනි ගෙදර ආවට පස්සේ තමයි මම බබාලා දෙන්නටම දවල් කෑම කවන්නේ. ඔය වෙලාවේ කතා වුණේ දැන් අපේ පුතාගේ බර්ත්ඩේ එක අගෝස්තු 15. ඊළඟට ධෝනිගේ බර්ත්ඩේ කියනවා ඔක්තෝබර්. මෙයාලට බර්ත්ඩේස් වලට ඕන gift ගැන තමයි දැන් මේ කතාව ඇති වුණේ. කෑම කාලා පාඩම් වැඩ වගේකුත් කරලා උන දෙන්නම නිදාගත්තා. ඊට පස්සේ ඉතින් ආපහු මට ලොකු වෙලාවක මී ටයිම් එකක් හම්බ වුණා. ඔන්න දැන් මං ඔයාලට පොඩි දෙයක් කියන්නයි යන්නේ. ෂීට් ගත්තේ කොහෙන්ද කියලා 3-4 දෙනෙක්ම මගේ කමෙන්ට්ස් දාලා අහලා තිබුණා. ඊට පස්සේ කෝල් කරලා හෙව්වා මගේ මේක කොහෙන්ද ගත්තේ කියලා. මේක මම ගත්තේ ඔන්ලයින් පේජ් එකකින්. අතන මම වෝටර්ප්‍රූෆ් ෂීට් එකක් ගන්න. හැබැයි මේ ආපිකෝ එකේ මම යනකොට ඉවර වෙලා. ඉතින් මට ඕන වුණා මේ දැන් මගේ පුටු සෝෆා එක පරිස්සම් කරගන්න ඕන. මොකද මේකේ දැම්ම ෂීට් ගහලා වැඩන්නේ බබලා තම පොන්චිනේ. ඉතින් ඒකෝලෝ වතුර හලනවා, කෑම හලනවා, කිරි හලනවා. දැන් මේ අවුවිදාල වේලුවත් අර එකගෙන ස්මෙල් එක යවන්න හරි අමාරුයි. ඉතින් මම මේ ෂීට් එකක් ඔයගොල්ලෝ හිටියා හම්බුනේ නැහැ. පස්සේ ආපිකෝ එකේ නැති නිසා දැන් මට හදිසි නිසා තමයි මම මාකට් ප්ලේස් එකේ බලනකොට තිබුණා ගොඩාක් දැන් තිබුණා. ඊට පස්සේ එකක තිබුණා Facebook page එකට තමයි යාලගේ link එක හරහා ගියේ. ඉතින් WhatsApp පහම මයිකලත් එක සම්බන්ධ වෙලා මේ මම මේ ෂීට් එක කෝඩ් කරා. ඉතින් මට original photo එක එවන්න කිව්වම ඒගොල්ලෝ එවෙන්නේ නැහැ. එතනදී තමයි මම වරද්දගත්තේ. මොකද ඔයාලට හොඳ experience එකක් එක මේ online මොනවා හරි ගෙන්න ගන්නවා නම් අනිවාර්යයෙන්ම original photo එක ගෙන්න ඉල්ල ගන්න යාලගෙන් photo එකක් හරි ඉල්ල ගන්න. මේ ඒ මොකද සමහරව ඉන්නවා original photo එක එවන්නේ නැහැ. එයාලා Facebook page එකේ එතකොට යාලගේ පේජස් හදාගෙන ඉන්නේ. ඒවවල දාන්නේ මේ පිටරට තියෙන වීඩියෝස් හරි ඒ ෆොටෝස් තමයි දාන්නේ. එතකොට ඒක ගොඩාක් ක්වලිටීනේ. අර යාළ ළඟ නැහැ. අත්‍තරම තියෙන එක නෙමේ ඒකළු දාන්නේ. මම පේජ් එක මෙන්ෂන් කරන්නම්. මොකද දැන් මට මතක නැහැ කියන්න. මම වීඩියෝ එක එඩිට් කරන වෙලාවට මෙන්ෂන් කරන්නම්. මොකද කාට හරි ප්‍රයෝජනයක් වේවි. කවුරු හරි මේ පේජ් එක මේ එකක් නෙමේ. තව ගොඩාක් තියෙනවා පේජස්. මේ පේජ් එකෙන් කවුරු හරි වෙන මේ වගේ වෝටර්ප්‍රූෆ් කියලා ෆේක් ෂීට් එකක් ඕඩර් කරන්න හැදුවොත්
කරුණා කරලා ඔඩර් කරන්න එපා. මොකද මම ඇත්තටම හරිම අකමැති දෙයක් තමයි අසාධාරණ විදිහට වංචාකාරී විදිහට මුදල් හම්බ කරන නැත්නම් බිස්නස් කරන අයට මම පොඩ්ඩක්වත් කැමති නැහැ. මම එහෙම අයගෙන් දැන් මට්ටුනාරි ඔයාලා දන්නවා මම නිතරම කියලා මම ගොඩාක් දේවල් ගෙන ගත්තේ ගෙන ගන්නේ ඔන්ලයින්. මොකද මම නිතර ෂොප්ස් වලට ගිහිල්ලා ඒක හොයන්න වෙලාවක් නැති නිසා. ඉතින් මේක වෝටර් ප්‍රූෆ් කිව්වට ඒ විකුණපු කෙනාවත් දන්නේ නැහැ වෝටර් ප්‍රූෆ් කියන්නේ මොකද්ද කියලා. හැබැයි යාගේ Facebook page එකේ හැම පෝස්ට් එකකම වගේ මේ 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 ෂීට් එක දාපු හැම පෝස්ට් එකකම වෝටර් ප්‍රූෆ් කියලා දාලා තිබුණා. ඉතින් මම එයාට පැහැදිලි කළා වෝටර් ප්‍රූෆ් කියන්නේ මෙන්න මේක කියලා. ඉතින් මේක ඇත්තට මේ හම්බුණාට පස්සේ මම සෝෆා එකට දැම්මා. ඊට පහුවෙනිදා උදේ අපි පුතාගේ අතින් වතුර වගේ කිහිපෙලා තිබුණා. ඒක මේකෙම ඇබ්සෝබ් වෙලා සෝෆා එකටත් ඇබ්සෝබ් වෙලා තිබුණා. ඉතින් එහෙම වෙන්න විදිහක් නැහැ නේ. ඉතින් යා පිළිගන්නේත් නැහැ. ඉතින් මොනවා කරන්නද? ඉතින් දැන් ඉතින් රුපියල් 6600ක් දීලා මේක ගෙන්න ගත්තා. දැන් මම මේක තියාගෙන ඉන්නවා මේ මොකද අර පොඩක් ඩර්ටි වෙන එක සුට්ටක් නතර මේ අඩු කරගන්න පුළුවන්. මේක දාලා තිබ්බම් බබාලා ඔය එක එක ඉඳුල් ಜಾති හරණේ ඒව පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන් මේක නිසා. අපි උනත් ඉතින් දැන් පිටින් කවුරු හරි ආවම ඩාඩි පිටින් වාඩි වෙන වෙලාවල් තියෙනවා. කියන්නේ ඒ ඒක නැති කරගන්න පුළුවන්. අර පැල්ලම් නැති වෙන එක පොඩ්ඩක් මේකයි අවම කරගන්න පුළුවන්. ඒ ඇරෙන්න වතුර නම් මේකෙන් ඇබ්සෝබ් වෙලා පුටුවටත් ඇබ්සෝබ් වෙනවා. ඒක නිසා ඔකල ගන්නකොට අනිවාර්යයෙන්ම මේකේ රබර් ෂීට් එක ගන්න. මේක රබර් නෙමෙයි. මේක මැටීරියල් එක නම් මම නම් දන්නේ සිල්ක් වගේ. ඒක ඇතුලෙත් අර ස්පොන්ජ් එකක් තිබුණාට එහෙම ලොකු ස්පොන්ජ් එකක් නැහැ. ඔන්නකොට මට කියන්න ඕනේ මේ ඔන්ලයින් බඩු ගෙනනකොට ඔහෙන් හරි කියන්නේ සෙලර් කෙනෙක් වත් එක්ක ඩිරෙක්ට් සම්බන්ධ වෙන මේ බිස්නස් තියෙනවනේ, පේජස් තියෙනවා, මාකට් ප්ලේස් එකේ හරි එන්නේ හැම තැන වලින් ගෙන්න ගන්නකොට ඔයාලා අනිවාර්යයෙන්ම මේ ඔරිජිනල් ෆොටෝ එක ඉල්ල ගන්න. ඒකෝලෝ ඔරිජිනල් ෆොටෝ එක එවන්න අදිමදි කරන්නේ ඔයාලා ළඟ ඔරිජිනල්ස් නැති නිසා. මේ වගේ ෆේක්ස් තමයි තියෙන්නේ. ඉතින් කරුණාකරලා ඔයාලා මොනවා හරි බිස්නස් එකක් කරන වණ අනිවාර්යයෙන්ම පෙන්නන දේ කස්ටමර්ට යවන්න. ඔයා සමාජ මාධ්‍ය ඔස්සේ පෙන්නන දේ විතරක් කස්ටමර්ට දෙන්න උත්සාහ කරන්න. වංචාකාරී විදිහට අසාධාරණ විදිහට හම්බ කරන්න යන්න එපා. මොකද මිනිස්සු පොඩා දුක් මහන්සියලා මේ කාලේ හම්බ කරන්නේ කන්න බොන තියෙන සල්ලි පවා වියදම් කරනවා. ඒ වගේ වංචාකාරී මිනිස්සු වෙන එක නිසා ඔයාලා සීමේ බුද්ධිමත් වෙන්න ඔළුව කල්පනා කරලා වැඩ කරන්න. ඉතින් මේ මමත් අහු වුණා කරන්න දෙයක් නැහැ. ඉතින් හස්බන්ඩ්ගේ බැලුම් කෝඩියක් ඇහුවා. ඉතින් මම මේක පුටු වලට දාගෙන ඉන්නවා. සෝෆා කවර්ස් ගත්තේ කොහෙන්ද කියලා අහපයිට තමයි ඔන්න මම ඒ කතාව කිව්වේ. මේවත් මම එම ඔන්ලයින් ඕඩර් කරලා ගෙන්න ගත්තේ වගේ ලස්සර නිසා ආස හිතුණු නිසා දැකලා ඕඩර් කරලා ගෙන්න ගත්තේ. අපේ ගෙදර ගොඩාක් බිත්තිවල බබාලා තැනින් තැනට එක එක ඒව වලින් ඇඳලා තියෙන්නේ. මෙතනත් එහෙමයි. ඉතින් මං ඒව වැහෙන්න ඕන නිසා තමයි මේ වගේ තොනක් ඕඩර් කරලා ගෙන්න ගත්තේ. තාම පේන්ට් එකකට යන්න බෑ. මොකද පුතා තව ටිකක් ලොකු වෙනකල් ඉන්න ඕන. එයා තාමත් බිත්තිවල අඳිනවා. මට හිතුණා මේ දේ තවත් එක්ක කියන්න ඕන කියලා. මම මුලදීම කිව්වනේ එකට ජීවත් වෙනකොට එක එක නොගැලපීම් නිසා එක එක ගැටුම් ඇති වෙන්න පුළුවන් කියලා. ඒ හැම දෙයකින්ම වැළකීලා නිදහසේ ජීවත් වෙන්න ඕනි නම් ආස නම් ඔයා ඔයාට තියෙන්නේ විවාහ වෙන්න කලින් ඔයා විවාහ වෙන්න ඉන්න කෙනත් එක්ක එකතු වෙලා ඔය දෙන්නටම කියලා පුංචි ගෙදරක් හදන්න සැලසුම් කරන එක. කොටින්ම කාටවත් ඔය දෙන්නගේ පෞද්ගලික ජීවිතයට ඇඟිල්ලක්වත් ගහන්න බැරි වෙන විදිහට ඔය දෙන්න ඔය දෙන්නගේ විවාහ ජීවිතය හදාගන්න ඕන. ගැහැණියක් කියන්නේ හැම අතින්ම සුන්දර තැනැත්තියක් වෙන්න ඕන. එයා වෙලාවකට හයිය අරටුවක්, වෙලාවකට සුවඳ හමන මලක්. ඉතින් මේ ලෝකෙට පිනට බිහිවුණ ඔයා අශීලාචාර විදිහට මේ ලෝකේ ජීවත් වෙන්න උත්සාහ කරන්න එපා.